මහන් නිවස. අපි හැමදාම ලස්සන සුන්දර නිවසක් කොහොමද තනාගන්නේ කියන කාරණාව පිළිබඳව ඔබත් සමගින් කතා බහ කරනවා. මේ දැනුම අවබෝධය ඔබට නිරන්තරයෙන්ම ලබා දෙන්නට අපි උත්සාහ කරනවා. ඉතින් ඔබ අපත් සමගින් සාකච්ඡා කරන නිරන්තරයෙන්ම ඔබේ ගැටලුව අපට යොමු කරනවා. මේ ආකාරයෙන් මේ යන ගමනේදී අපි එක්තරා සම්දිස්ථානයකට ආවේ තමයි. දැන් අර්ධනාගරීකරණය වේවා, නාගරීකරණීය ප්‍රදේශයක් වේවා, ඉන්න හිටින්න ටිකක් ඉඩ පහසුව මදි වෙන අවස්ථාව අපිට බොහොම දෙනෙක් ප්‍රකාශ කරලා තියෙනවා. මට තියෙන බොහොම පුංචි කෑල්ලක්. මම මොනවද මෙතන හදා නිර්මාණය කරන්නට මට පුළුවන් වේවිද මේ පුංචි ඉඩ කොටස තුළ? මේ වගේ ප්‍රශ්න ගොඩක් අපිට මතුවුණා. ඒත් එක්කම නිවාස සංකීර්ණ සංකල්පය දැන් ලංකාව පුරාම ප්‍රචලිත වෙලා තිබෙනවා. ඒත් එක්ක බොහෝ දෙනෙකුගේ ප්‍රශ්නයක් තිබෙනවා, මේ මට පුළුවන් වේවිද නිවාස සංකීර්ණයක ජීවත් වෙන්න? ඉඩ පහසුව මට ඇති වේවිද? මට මේක කළමනාකරණය කරගන්න පුළුවන් වේවිද? වාතාශ්‍රය නැත්තම් ආලෝකකරණය මේ දේවල් ගලපගෙන මගේ ජීවිතය සුන්දර ජීවිතයක් බවට පත් කරගන්නට හැකියාව ලැබේවිද එහෙම ජීවත් වුණොත්? ප්‍රශ්න ගොඩක් තියෙනවා. අද අපි මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයමු. මේ පහන් නිවස ජීවිතයේ සොඳුරුම තැන්, හමු වන තැන. හොඳයි, නිවාස සංකීර්ණයක අපි ජීවත් වෙන්නේ කොහොමද? අපිට මොන වගේ ගැටලුද තියෙන්නේ? අපි මේවට පිළිතුරු සොයන්නේ කොහොමද? ඉන්න තැන ලස්සන සුන්දර තැනක් බවට පත් කරගන්නේ කොහොමද? මේ ප්‍රශ්නවලට පිළිතුරු සොයන්නට අද දවසේදී අපි සූදානම් මායිකී ආකාරයටම අපි අද දවසේදී ආරාධනා කරා එංගලන්තයේ නොතැම්බ්‍ර විශ්වවිද්‍යාලයේ උපාධිධාරිණී අභ්‍යන්තර ගෘහ නිර්මාණ ශිල්පිනී ආචාර්ය දිලිනි හල්විටිගල්ට අයිබුවන් සුභ දවසක් ඔබට. සුභ දවසක් අයිබුවන්. මේ කාලයකට පස්සේ අපිත් එකතු වෙන්නේ විදේශ ගත වෙලා හිටියා. දැන් තියෙන අත්දැකීම් එක දන්නවා ඇති. දැන් නිවාස සංකීර්ණ සංකල්පයක් ගැන හිතන කෙනෙකුට අපිට ඉස්සෙල්ලා මොනවද කියන්න තියෙන්නේ? ඔව් සෞම්‍ය, දැන් මේ යන ට්‍රෙන්ඩ් එකත් එක්ක අපි ඇත්තටම අවකාශයන් අඩුවීම, ඒ කියන්නේ ඉඩකඩ අඩුවීමත් එක්ක තමයි හැමතිස්සෙම මේ ගැටෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපිට අනිවාර්යයෙන්ම කොළඹ, ස්පෙෂලි කොළඹ හරි සිටි ලිමිට්ස් වල ඉන්න අයට අපාර්ට්මන්ට්ස් කන්සෙප්ට්ස් වලට තමයි දැන් යන්න වෙන්නේ. එහෙනම් මේ තට්ටු නිවාස ක්‍රමය මේ ගොඩක් වෙලාවට දැන් මේ පොපියුලර් වෙලා තියෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ තට්ටු නිවාසයක් ඩිසයින් කරද්දී අපි හැමතිස්සෙම මේ පොඩි ස්පේස් එකක් එක්ක තමයි මේ ඩිසයිනින් කරන්න වෙන්නේ. එතකොට මේ පොඩි ස්පේස් එකක් මැනේජ් කරගන්න එක තමයි ඉන්ටීරියර් ඩිසයින් එකකදී අපි වැඩිපුරම හිතන්න ඕනේ. හොඳයි, දැන් ඔබ සඳහන් කර ආකාරයෙන්ම දැන් අර ඉන්න අවකාශයේ මදවීම තුළ තමයි අපි හිතන්නේ තට්ටු නිවාස සංකල්පයකට, එහෙම නැත්නම් එහෙම සංකීර්ණයකට යා යුතුමයි කියලා. හොඳයි, දැන් සිටි ලිමිට්ස් වල ඉන්න අයට තමයි විශේෂම මේ කාරණාව වැදගත් වෙන්නේ. ඒත් එක්කම සඳහන් කරන්න ඕනේ දැන් මෙහෙම ජීවත් වෙන්න හිතුවහම, ජීවත් වෙන්න ගියහම මොන වගේ ගැටලු සහ අභියෝගයන් වලටද මුහුණ දෙන්නේ, මොන වගේ ප්‍රශ්න නිරාකරණය කරගන්නට වෙන්නේ කියන කාරණාව අපි මුලින්ම කතා කරමු කියලා හිතනවා. ඔව් සෞම්‍ය, ඉතාම ඒ කියන්නේ හොඳ ප්‍රශ්නයක්. මොකද ඇත්තටම බලන්ගෙන ප්‍රේක්ෂකයන් වුණත් ගොඩක් අය මේ ගෙදරක ඉඳලා පොඩි ඉඩකට මූව් වෙද්දී මානසිකව වුණත් ගොඩක් පීඩාවට පත් වෙනවා. මොකද අපි සාමාන්‍යයෙන් ස්පෙෂලි ලංකාවේ ඉන්න අය පුරුදු වෙලා තියෙන්නේ ගොඩක් බඩු වීසි කරන්න නැතුව ගොඩ ගහගෙන එහෙම ඉන්න. ඉතින් මේකෙදි මූලිකවම අපි හිතන්න ඕනේ මොන ඩිසයින් එක කරන්නත් කලින් මිනිමලයිසේෂන්, ඒ කියන්නේ අඩුවෙන්ම මේ ෆර්නිචර්ද අඩුවෙන්ම පොඩි ඉඩකඩ හරියන විදිහට මානසිකවම උනත් හදාගන්න. මොකද අපිට ඇත්තටම මේ ඩිසයින් එකක් ගත්තාම අපි හිතනවා ඇත්තටම ලොකු ස්පේස් එකක් තිබ්බොත් තමයි ලස්සන ඩිසයින් කරගන්න පුළුවන් කියලා. එහෙම නැහැ. මේ ඕනම ඩිසයින්, ඕනම ස්පේස් එකක් පොඩි හෝ ලොකු හෝ තමන් හරි විදියට මැනේජ් කරගෙන, ස්පේස් ප්ලෑන් කරගෙන, කියන අවකාශ හරි විදියට සැලසුම් කරගෙන නිර්මාණයක් කරොත් එතකොට හොඳටම මේ කරගන්න පුළුවන්. ඒක අපි ප්ලෑනින් වලදී තමයි තියෙන්නේ. ඉතින් අපි කතා කරමු ඉන්ටීරියර් ඩිසයින් කොහොමද කරන්නේ කියලා අපාර්ට්මන්ට් එකකට. හොඳයි, දැන් ඔන්න දැන් තමයි වැදගත්ම කාරණාව අපි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඉන්ටීරියර් ඩිසයිනින් පාර්ට් එක කොහොමද කරන්නේ, කොයි වගේ අයද මේ සඳහා සුදුසුම අය, සහ මොන වගේ දේවල්ද අපිට කරන්නට තියෙන්නේ මේ නිවස ලස්සන සුන්දර කරගන්නට? විශේෂයෙන්ම බලපාන සාධකයේ තමයි මේ ඉන්ටීරියර් ඩිසයිනින් කියලා කියන්නේ. අපි කතා කරමු අතරම දැන් කොහොමද නිවාස සංකීර්ණයක අපි ජීවත් වෙන්නේ, අපි ඉන්ටීරියර් ඩිසයිනින් පාර්ට් එක අපිට කරගන්නට ඕනේ, අපි මොන වගේ විදියටද හිතන්නට ඕනේ, මේ කාරණාව කොහොමද අපි කරන්නේ? ඔව් සෞම්‍ය, අපි ඉන්ටීරියර් ඩිසයින් එකක් කරද්දී ඕනම ස්පේස් එකකට අපි ඩිසයින් කරද්දී මුලින්ම අපි කන්සෙප්ට් එකක් තෝරගන්නවා. ඉතින් එතකොට ඇත්තටම මේකෙදි විශේෂත්වය වෙන්නේ මේ අඩු ඉඩ ප්‍රමාණයට ගැළපෙන කන්සෙප්ට් එක මොකක්ද කියලා, තේමාව. එතකොට අපි ගොඩක් වෙලාවට
අපාර්ට්මන්ට්ස් වල නම් අපේ තේමාව වෙන්නේ ඕපන් ප්ලෑන් ක්‍රමයට less is more කියන අඩුවෙම ෆර්නිචර් තියලා වැඩි පෙනුමක් ගන්න විදිහට නැත්නම් මේ කලර් ස්කීම් එකකින් ගොඩක් ලයිට් කරලා ඉඩ ප්‍රමාණය වැඩි කරලා දෙන්න පුළුවන් කලර් ස්කීම් එකක් ඒ වගේ නැත්නම් see through furniture වගේ අර ඉඩ කඩ අඩුවෙන් පේන විදිය වැඩියෙන් පේන විදියට ෆර්නිචර් සිලෙක්ෂන් වල අන්න ඒ වගේ අපිට පුළුවන් concept එක යන්න. ඉතින් ඇත්තටම apartment එකකදී mainly මම කියන්න ඕනේ අපේ මේ traditional විදියට කරන්න බැරි කමකුත් නැහැ. ඒ වුණාට වැඩිපුරම අපි කරන්නේ modern concept එකට මේ තමයි less is more කියලා. ඉතින් මුලින්ම concept එකක් තෝරා අරගෙන ඒ අනුව තමයි ආලෝකකරණය වර්ණකරණය වාතාශ්‍රය කොහොමද අපි ලබා ගන්න ගොහද ගොඩක් වෙලාවට apartments වලට අපිට මේ artificial ventilation lighting artificial එමම යන්න වෙනවා. ඉතින් ඒ අපි මේ ස්පේස් එක බලලා ඒව ගැන හිතලා මේ concept එක අනුව තමයි මේ හැම දෙයක් කාරණාවකම සූදානම් වෙන්නේ. වර්ණ ගැනීම නැත්නම් අපි කියනවා මේ අපි කොහොමද මේ කලර්ස් යොදාගන්නේ අපිට ගැළපෙන දේවල් වෙන්නට ඕනේ නැත්නම් ෆ්ලැට් ස්කීම් එකට ගැළපෙන්නත් ඕනේ එතනින් සීමාවන් තියෙනවා ලිමිට්ස් තියෙනවා ඒවා එතනින් එහාට අපිට යන්නටත් බෑ දැන් එන්ට්‍රන්ස් එකේ ඉඳන්ම සාමාන්‍යයෙන් බොහෝ වෙලාවට තියෙන්නේ ඕපන් ස්පේස් තියරි එකට තමයි යන්නේ ඒ නිසා මෙන්න මේ කාරණාව කොහොමද අපි කරගන්නේ මේ වර්ණ ගලපගන්නේ කොහොමද කියන කාරණාව අපි පැහැදිලි කරමු ඔව් සාම්‍ය ඉතාම හොඳ මේ ආරම්භය මොකද ඇත්තටම අපි කලර් එක හරි විදිහට සූට් කරගත්තේ නැත්නම් අපේ ස්පේස් එක පොඩි කරලා පෙන්වන්න පුළුවන්. මොකද අපි ඇත්තටම මේ අවකාශයත් එක්ක මෙතන ගැටෙන හින්දා අපි ගොඩක් වෙලාවට apartment එකක වගේ light colors වලට යනවා නම් තමයි වැඩිපුර හොඳ. මොකද අපි දන්නවා light color එකකින් ස්පේස් එක වැඩි කරලා පෙන්වනවා. ඉතින් එතකොට ගත්තාම ඒ අනිත් එක තමයි අපි දැන් වෙන වෙනම අවකාශයන් තියෙන ගෙදරක් වගේ තැනකට නම් අපිට පුළුවන් මේ කලර්ස් කීප එකට යන්න. ඒ කියන්නේ සාලේක පාටක් එමේම මොකද එකකට එකක් සම්බන්ධ නැති හින්දා. ඉතින් මෙතෙන්දි වෙන්නේ අර ඕපන් ප්ලෑන් ක්‍රමයට යන හින්දා අපිට ගොඩක් වෙලාවට ලිවින් එක ඩයිනින් එකට මැච් කරන ඩයිනින් එකේ බෙඩ්රූම්ස් උනත් ගොඩක් වෙලාවට පේනවා. මොකද පොඩි සීමිත ප්‍රමාණයක හින්දා. ඉතින් ඒ හින්දා අපි ඉතියා විශේෂයෙන්ම හිතන්න ඕනේ කොහොමද අපි කලර්ස් මේ මැච් කරගන්න කියන. ඉතින් මේ විදිහේදී ගොඩක් වෙලාවට අපි කලර් එක ජෙනරල් කියන්නේ පසුබිම අපි දන්නවා පොළව බිත්ති සහ සීලිම ගැන හිතුවාම ගොඩක් වෙලාවට පොළවටත් ලයිට් ටයිල් එකක් වගේ ගිහිල්ලා ඊළඟට බිත්ති වලට උනත් ලයිට් කලර් එකක් ගිහිල්ලා එක වයිට් ඔෆ් වයිට් ක්‍රීම් අනේ වගේ ප්ලේන් කලර් එකකට ගිහිල්ලා සීලිමත් ඒ ෆිනිෂ් එකෙන්ම කරගන්න පුළුවන් බිත්ති වල ෆිනිෂ් එකෙන් මොකද සෆිට් එකක් නැ ගොඩක් විට එන්නේ ඒ හින්දා ඊට පස්සේ අපිට මේ ගෘහ භාණ්ඩ තුලින් පුළුවන් ඒව ගෘහ භාණ්ඩ උනත් උදාසීන වන්න වලින් යුත් ගෘහ භාණ්ඩ දැම්මාම ඒ කියන්නේ විශේෂයෙන්ම ලාභ ඇති ඒවා දැන් මම තවත් ස්පේස් එක ලොකු කරලා පෙන්නනවා. ඉතින් ඒකම දැන් සමහර වෙලාවට අපි වෙන්න පුළුවන් ස්පේස් එක මේ කියන්නේ ගෘහ භාණ්ඩ වලින් ඒ අවකාශය අනුව සමහර තැන් තියෙනවා ලිවින් රූම් එක හයිලයිට් කරලා පෙන්වන්න ඕන නම් අපිට පුළුවන් ටිකක් ඩාර්ක ටෝන් එකකට ගිහලා කන්ට්‍රාස්ට් එකක් විදියට ගන්න. නැත්නම් අපි හිතමු ලිවින් රූම් එක ඒ ඔක්කොම එන්ටිටිස් එක වගේ පේන්න ඕන නම් අර වගේ ලයිට් කලර්ස් ඒ වගේ වේවට යන්න පුළුවන්. ඉතින් ඒකමයි අපි අපාර්ට්මන්ට් වල දැනගන්න ඕනේ මේ ගෘහ අලංකරණ භාණ්ඩ වලින් තමයි අපිට ලස්සන කරලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සමහර වෙලාවට මේ ඒ කියන්නේ ඕනමන්ට්ස් එහෙම වුණත් අපි මේ වන්න තියෙන මේකෙදී අපි තෝරගද්දි ඉතාලම මේ හිතන්න ඕනේ මොකද මේ කලබලකාරීත්වය වැඩි වෙන්න පුළුවන්. හොඳයි. දැන් ඊළඟ කාරණාව තමයි ආලෝකකරණය කොහොමද අපිට අවශ්‍ය විදිහට සහ සුදුසු විදිහට යොදා ගන්න කියන කාරණා. විශේෂම ඕපන් ටු ස්කයි කියන තියරේ කන්සෙප්ට් එක අපිට යොදා ගන්න විදිහක් නැහැ. ඒ වගේම අපිට වහලය භාවිතා කරගන්න බෑ ඒ අදාළ විදිහට මේ වාතාශ්‍රය නැත්නම් ආලෝකකරණය ලබා ගන්න. ඉතින් ඒ නිසා තට්ටු නිවාස සංකීර්ණයක කොහොමද මේ ආලෝකකරණය අපි නිසි පරිදි ලබා ගන්නෙ? ඔව් සාමාන්‍යයෙන් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද මේ නැචරල් ලයිට් එක වෙන්ටිලේ මේකදී ආලෝකකරණය හා වාතාශ්‍රය දෙකම ගැන කතා කරොත් අපි මේ දෙකටම සමහර වෙලාවට ගැටළු වෙනවා. මොකද අපිට ඇත්තටම
තියෙන ජනෙන් දොරවල් ලොකට අරින්න බැරි වෙන්න පුළුවන්. අනිතක ස්පෙෂලි කලම්බෝ වල වගේ නම් අර එක ළඟ ඊළඟට පිරිසුදු වාතය නැතිකම. ඉතින් එතකොට අපිට ඇත්තටම ගොඩක් වෙලාවට ආලෝකය නැචුරලි ලබා ගත්තත් වෙන්ටිලේෂන් කෘතිම විදිහට දෙන්න වෙනවා. නැත්තම් කොච්චර ජනෙල් අරින්න පුළුවන් වුණත් ෆෑන් එකට මදි රස්නයක් එන්න පුළුවන්. ඉතින් මේ ඒ හින්දා මේ කෘතිම මේ අනිවාර්යෙන් කෘතිම වාතාශයට යන්න ඕනේ. ආලෝකකරණයෙන් නම් අපිට බ්ලයින්ඩ් මේ හොඳට ජනේල් තියෙනවා, ජනේලයක් දෙකක් ලොකෝට සාමාන්‍යයෙන් දාන අපාර්ට්මන්ට් එකද. එතකොට අපිට ඒක බ්ලයින්ඩ්ස් වගේ දාලා ඒ ඉර ඌව වැටෙන අණුව කන්ට්‍රෝල් කරගන්න අපිට පුළුවන්. ඉතින් ඇත්තටම අපාර්ට්මන්ට්ස් වලදී අපි ගොඩක් වෙලාවට මේ 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 ලයිටින් කන්ට්‍රෝල් එක කරගන්නේ දැන් ඉස්සර වගේ කර්ටන්ස් දාන්නේ බ්ලයින්ඩ්ස් වලින්. මොකද ඇත්තටම මැනේජ්මන්ට් එක හොඳට වෙනවා. ඒ වගේමයි ඊළඟට කතා කරොත් මේ ලයිටින් ගැන මේ අපිට අපාර්ට්මන්ට් එකේදී අර ජෙනරල් ලයිටින් එකට අමතරව සමහර වෙලාවට ඉෆෙක්ට් ලයිට්ස් කියන්නේ බිත්ති උස කරලා පෙන්වන්න. දැන් පොඩි කොරිඩෝ එකක් තියෙනවා නම් දෙපැත්ත ලයිට්ස් දාලා කොරිඩෝ එක පළල් කරලා පෙන්වන්න. නැත්නම් මේ අපේ එළිය තියෙනවා නම් අපිට මේ එළිය බැල්කනි එකක් වගේ තියෙනවා. ඒ බැල්කනි එකට වගේ ලයිට්ස් දාලා ඒක ඇතුළට ගන්නන්. මේ වගේ ට්‍රික්ස් ගොඩාක් යූස් කරන්න පුළුවන්. අනිත් එක තමයි නැචරල් ලයිටින් එක අපිට පුළුවන් ගොඩක් වෙලාවට මිරර්ස් වගේ යූස් කරගෙන පරාවර්තනය කරලා ගැනීම ඉතාම හොඳ ට්‍රික් එකක් වෙනවා. අපාර්ට්මන්ට් එකකින් එකක් ස්පේස් එක ලොකු කරලත් පෙන්නනවා. අනිත් එක ආලෝකයක් අපිට ගන්න පුළුවන් අවශ්‍ය විදිහට ගන්න පුළුවන්. හොඳයි. දැන් ඊළඟ කාරණා අපි දැන් කතා බහ කරා වර්ණ සංයෝජනය කොහොමද, ලයිටින් කොහොමද, ආලෝකකරණය වගේ වෙන්ටිලේෂන් වාතාශ්‍රය මේ දේවල් පිළිබඳව අපි කතා බහ කරා. ඊළඟ වැදගත්ම කාරණාව තමයි ගෙදරට ගෘහ භාණ්ඩ මම කොහොමද සකස් කරගන්නේ. දැන් ගෘහ භාණ්ඩ ගැන කතා බහ කරනකොට අපේ වර්ණවලට ගැලපෙන්නට උන අපේ ඉඩ ප්‍රස්තාව සහ ඒ අවශ්‍යතාවයන් වලට ගැලපෙන්නටත් උන විතරක් නෙවෙයි ප්‍රමාණය ගැන අපි අනිවාර්යයෙන්ම හිතන්නට උන. ඒ වගේම දැන් නිවාස සංකීර්ණයක නම් සාමාන්‍යයෙන් අපි ඕපන් ස්පේස් වලටම යන එකම කන්සෙප්ට් එකේ එකම ඒරියා එක තමයි අපේ කිචන් එක, පැන්ට්‍රි ඒරියා එක, ඒ වගේම ඩයිනින් ඒරියා එක විතරක් නෙවෙයි ලිවින් ස්පේස් එක. මේ හැම දෙයක්ම එකට තියෙන නිසා මෙහිදී වැදගත්ම වෙන අවස්ථාවක් තමයි මේ ගෘහ භාණ්ඩ කළමනාකරණය කියලා කියන්නේ. අපි ඒ නිසා ඒ ගැන කතා කරමු. ඔව් සාමයේ මේක ඉතාම වැදගත් වෙනවා. මොකද අපි දැන් පුරුදු වෙලා තියෙන්නේ පුටු කියන්නේ මොන හරි ගෘහ භාණ්ඩ සාප්පුවකට ගිහිල්ලා කැමති සෝෆාව ගෙනල්ලා තියන්න. ඉතින් ගොඩක් වෙලාවට වෙනම ඉඩ තියෙනවා නම් අපිට ওই දේ කරන්න පුළුවන්. එතකොට දැන් මේ පොඩි ඒරියා එකක අපි කරාදී අනිවාර්යෙන් මෙෂර්මන්ට් එකක් ගන්න ඕනේ. අනිත් එක බලන්න ඕනේ කොයි විදිහටද අපි සෙටප් කරගන්න පුළුවන් වෙන්නේ කියලා. දැන් අපි නෝමලි ෆර්නිචර් ගැන කිව්වොත් මම මුලින්ම ලිවින් රූම් එකේට කතා කරොත් මේ සෝෆා වටනේ ප්‍රධාන තැනක් දෙන්නේ. එතකොට ඒක ගොඩක් වෙලාවට අර අපිට පුරුදු වෙලා තියෙන 3 සීටර්ස් 1 සිංගල් 2 සීටර්ස් එහෙම තියන්න ඉඩ නැහැ. එතකොට අපිට එක්ක L shape එකකට ඒ එක්ක කස්ටමයිස් විදිහට කරගන්න එක ඉතාම වැදගත් වෙනවා මේ වගේ තැනකදී. මේ අපිට දීලා තියෙන මෙෂර්මන්ට් එකට හදාගන්න එක. අනිත් එක තමයි මේ අපි ගොඩක් වෙලාවට see through furniture. ඒ කියන්නේ දැන් අපි හිතමු සෝෆා එක see through කරන්න බැරි නම් coffee table එක see through, dining table එක see through. එතකොට අපිට අර ස්පේස් එක මේ අර බරක් පේන්නේ නැහනේ. ඒකින් අපිට මේ ඉඩකඩ අවකාශය ලොකු කරලා පෙන්වන්න පුළුවන්. ඒ වගේමයි ගොඩක් වෙලාවට මේ බෙඩ්රූම් එකේදී වුණත් අපි දැනගන්න ඕනේ වෝඩ්‍රෝබ් ඇඳට මුල් තැන දීලා මේ ඇඳ හයිලයිට් වෙන්න කරලා හොඳ බෙඩ් හෙඩ් එකක් හරි මොනවා හරි දාලා වෝඩ්‍රෝබ් එක එහෙම ගොඩක් වෙලාවට ප්ලේන් කලර් එකකින් වෝල් ෆිනිෂ් එකටම වගේ කරගන්න. එතකොට අර පොඩි ස්පේස් එකේ හිර වෙච්ච ගතිය යනවා. ඉතින් කිචන් එක වුණත් ඒ වගේ අපි අර ගෘහ භාණ්ඩ තෝරා ගැනීමේදී ඉතාම පරිස්සම් වෙන්න ඕනේ නිසි ගෘහ භාණ්ඩය තෝරා ගැනීම. මේ අවකාශ කළමනාකරණය ස්පේස් ඩිවයිඩින් අපි කියන මේ ස්ථාන වෙන් කර ගැනීම මෙහිදී වැදගත් වෙනවා මේ කාරණාව. ඉතින් අපි කොහොමද ස්ථාන වෙන් කරගන්නේ? ෆර්නිචර්ම අපි භාවිත කරන හැම වෙලාවෙම බෝඩ්ස් භාවිත කරනවද? හිතවතුන් ප්‍රශ්නයක් ඇති. ඒ නිසා අපි මේ ප්‍රශ්නේ निराකරණය කරමු. ඔව් සාමාන්‍යයෙන් මේ අපි normally
ඒරියස් ඩෙමෝකේට් කරගන්න එක ගැන කතා කරද්දි මං හිතුවා එන්ට්‍රන්ස් එක ගැනම කියන්න ඕනේ කියලා. මොකද අපි දැන් පුරුදු වෙලා තිනවා අපි දැන් ගෙදරක නම් තනි ගෙදර කරනවා අපි එළියේ ඉඳලා අපි පෝටිකෝ එකේ ඉඳලාම අපේ විදිහට අපේ අනන්‍යතාවයේ පේන විදිහට තමයි ඩිසයින් කරන්නේ. හැබැයි දැන් මේ තට්ටු නිවාසක මේ ඉදදි ගොඩක් අය කරන වරදක් තමයි තමන්ගේ ගෙදර ඉස්සරහා අර දැන් මොකද හැම ඒකටම එකම වගේ එන්ට්‍රන්ස් එකක් තියෙනවා. ඉතින් අර තමන්ගේ ඉස්සරහා ඉඳලා ඩිසයින් කරගෙන එනවා කියන හරිම වැරදි. මොකද ඒ දැන් කවුරු හරි අපාර්ට්මන්ට් එක ඩිසයින් කරන එක්කෙනා එක කරලා තියෙන්නේ ඕවරෝල් එතන මේ අර කොමන් ස්පේස් එකක් විදියට දැකලා. ඉතින් ඇත්තටම ඒක අපි කරන්න යුතුම නැහැ. අඩුම ගානේ සපත්තු රැක් එකක්වත් මල් පැනයක්වත් එහෙම එළියේ තියන්නේ නැතුව තමන් ගෙදරින් ඇතුළට ආවම තමයි ඩිසයින් එක පටන් ගන්න ඕනේ. ඊට පස්සේ අපිට ඉතින් ඇත්තටම දැන් අපි හිතමු ලිවින් ඇන් ඩයිනින් එකට තියෙනවා නම් අපිට පුළුවන් ලිවින් ඒරියකට රග් එකක් වගේ පාවිච්චි කරලා ඒ ස්පේස් එක වෙනස් කරන්න. නැත්නම් අපිට ලෑම්ප්ස් වගේ ඒවා තියලා ඒ වගේ ඒරියාස් ලයිටින් වලින් වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේමයි දැන් ඩයිනින් එකක් නම් ඩයිනින් එකේදී අර ටේබල් එක තියෙන විදිහෙන් අපිට ස්පේස් එක වෙන් කරගන්න පුළුවන්. අනිත් එක අපාර්ට්මන්ට්ස් වල දැන් කිචන් එක එහෙම ගැන කතා කරද්දී මේ කිචන් ඇන් ඩයිනින් එකේ සෙපරේෂන් එක අපි ගොඩක් වෙලාවට මේ බ්‍රෙක්ෆාස්ට් කවුන්ටර්ස් කියන කන්සෙප්ට් එකට කරන එක ඔටෝමැටිකලි හාෆ් පාටිෂන් එකකුයි අනිත් එක ඩුවල් පර්පස් එකක් තියෙනවා. ඉතින් මේ අර මට ඉවල අමතකුණත් කියන්නේ පොඩ මේ අර අපි ෆර්නිචර් සිලෙක්ට් කරද්දී වුණත් අර ඩුවල් පර්පස් තියෙන ෆර්නිචර් සිලෙක්ට් කර ගැනීමත් උපක්‍රමයක් කියනවා මේ තට්ටු නිවාස ක්‍රමයේදී. අපිට ඇත්තටම මේ ගෘහ භාණ්ඩ හා මේ දැන් අනිත් එක පොළව දැන් අපි දැන් මේක තට්ටු නිවාස විදිහට විතරක් නෙමෙයි අපි දැන් පුරුදු වෙලා තියෙන මේ පොළව ලෙවල්ස් වෙනස් කරලා ඒරියාස් වෙනස් කරනවා. ඉතින් ඇත්තටම ඒකෙන් වෙන්නේ අවකාශ කැඩීම. ඊට වඩා හොඳයි පොළව එක විදිහට කරලා මේ කලයක නැත්නම් ඒ ඒරියාස් වල තියෙන වෙන රග්ගිකක් ඒව කාපට් එක ඒ වගේ දාලා අපිට ස්පේස් වෙනස් කරගන්න පුළුවන් අනේ මේ වගේ උපක්‍රම යොදාගෙන අපිට පුළුවන් මේ චේන්ජස් කරගන්න. දැන් මේ හැම දෙයක්ම මේ විදිහට සිද්ධ වෙන අතරතුරේ අපි සිතා බැලියද තවත් වැදගත් කාරණාවක් තමයි නිවස ලස්සන සහ සුන්දර තැනක් වෙනටත් ඕනේ. ඉතින් ඒ නිසා දැන් ඒ දේ ගැනත් අපි කතා කරමු. නැත්නම් අඩුවක් වේවි මේ ලස්සන කරගෙන මොනවද ඩෙකොරේෂන්ස් කරන්න පුළුවන්. නැත්නම් තව තව මේ ලස්සන දේවල් ආලේපය කරන්න පුළුවන්, බිත්ති එල්ලන්නත් පුළුවන්. ඒ නිසා ඒ ගැනත් අපි කතා කරමු. ඔව් සම්මේ අපි ඇත්තටම දැනගන්න ඕනේ දැන් අර වෙන තනි ගයක් කරනවා වගේ අපිට අතට අහු වෙන ඔක්කොම ඕනමන්ස් ගෙදර ඇතුලේ දාගන්න නරකයි. මොකද මේක පොඩි ස්පේස් එකක්. අපි ඇත්තටම දැන් ලොකු ගෙදරකට වුණත් එහෙම කරන්න කැතයි. මොකද එතකොට හරි කලබලකාරීත්වයක් වැඩි වෙනවා. ඉතින් එතකොට අපි මේ ගොඩක් වෙලාවට සමහර වෙලාවට ඩෙකරේෂන් කියලා මේ ලයිට් ඉෆෙක්ට්ස් විතරක් පාවිච්චි කරනවා. මම කරලා මම ඩිසයින් කරලා තියෙනවා. මොකද ඕර්නමන්ට් එකක්වත් තියන්න නැතුව ඒ විදිහට. ඉතින් ඇත්තටම මේකෙදී අපිට අර මුළු බිත්තියම්ම පේන්ට් කරනවට වඩා පේන්ටින්ස් වගේව යොදාගෙන ටික දවසකින් ඒක වෙනස් කරගන්නව නම් හොඳයි. මොකද පොඩි අවකාශයක් ඉඳ හැමතිස්සෙම අපිට අර පාටක් ගාපු බිත්තිය දකින්න තියෙනවා නම් අර එතනත් ක්ලස්ට්‍රෝෆෝබික් ෆීලින් එකක් එනවා ටික දවසක් යද්දී. ඉතින් ඒ හින්දා අර පේන්ටින් එකක් නම් අපිට මාරු කරන්න හරි පුළුවන්. ඉතින් ඒ වගේ ඕර්නමන්ට්ස් උනත් සිලෙක්ට් කරගද්දී අර එකම තීම් එකට කොන්සෙප්ට් එකට යන පොඩි සුළු ප්‍රමාණයක් තමයි තෝරගන්න ඕනේ. ඉතින් මේකදී ඇත්තටම ඕර්නමන්ට්ස් වලට වඩා මේ සොෆ්ට් ෆර්නිෂින් කුෂන්ස් අර ගෙදරක් වෝම් කරලා ගන්න ඒවා තියෙන්නේ ඕර්නමන්ට් වලට වඩා කුෂන්ස් ඊළඟට රග්ස් ඊළඟට ලෑම්ප් ෂේඩ්ස් ඊළඟට කාපට්ස් ඒ වගේ අන්න ඒ වගේ ඇඳගත්තුත් බෙඩ් ලිනන් බෙඩ් රනර්ස් ටේබල් එකේ අන්න ඒ වගේවෙන් ඩෙකරේට් කරලා ගත්තනම් හොඳටම ඇති. මොකද අපිට ඒක වෙනස් කරගන්නත් ලේසි එතකොට. ඔව් දැන් මේ කතාවට සවන් දුන්නා නම් ඇත්තටම මේ වගේ තැනක ජීවත් වෙනට ආස හිතෙයි. මොකද මේ ඉඩ වැඩි තැනක ජීවත් වෙන්නේ මොකටද කියලා සමහර වෙලාවට හිතෙන්න පුළුවන්. පුංචි තැනක ඉන්නකොට අපිට ඕන විදිහට පිළිවෙලකට පිරිසිදුව හරි ලස්සනට ජීවත් වෙන්නට හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසා තමයි යම් යම් ගැටලු හිතේ තිබුණා නම් ඒ අයට පිළිතුරක් විදිහට තමයි දවසේදී පහන් නිවස මේ තට්ටු නිවාසයක ජීවත් වෙන නැත්නම් නිවාස සංකීර්ණයක ජීවත් වෙන අයට නිරන්තරයෙන්ම මුහුණ පානට සිද්ධ වෙන මේ ගැටලු නිරාකරණය කරගන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳව අපි කතා බහ කරේ. ඉතින් එසේනම් බොහොම ස්තුතියි ඔබට ආචාර්ය දිල්නි හැල්විටිගල දවසේදී අපත් සමගින් 1:05 නිවසට යළි දවසක අලුතනකින් අපි හමුවෙමු. අයිබෝ.
පහන් නිවස ඔබේ වැඩසටහන ඔබට ඉන්න හිටින්නට තැනක් පිළිබඳව අවබෝධය ලබා දෙන මේ තැන සුන්දර ලස්සන තැනක් බවට ආදරණීය තැනක් බවට පත් කර ගන්නට දැනුම අවබෝධය ලබා දෙන ඔබේ වැඩසටහන. ඉතින් ඔබට නිරන්තරයෙන්ම හිතේ නැගෙන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නට අපි සූදානම්. අපව අමතන්නට ඔබට හැකියාව තියෙනවා 0114650750 0114650750 අපට දුරකථන ඇමතුමක් ලබා දෙන යාර් මාර්ගයෙන් ඔබට හැකියාව තියෙනවා ගැටලු අපට යොමු කරන්නට. එසේනම් ලබන සතියේ හරියටම සෙනසුරාදා පහන් නිවසින් අප හමුවෙමු. මේ පහන් නිවස ජීවිතයේ සොඳුරුම තැන් හමුවන තැන.